සිරි දිනයි තාදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක. ඔයගොල්ලෝ බලන ඇති අපි මේ වෙනකොට ඉන්නේ හරි ලස්සන පළාතක. මගේ පිටුපස්සේ තියෙන්නේ ලස්සන වැවක්. ඒක තමයි ඉංගිනියාගල සේනානායක සමුද්‍රය. අපි ඉන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ නෙමෙයි මොනරාගල දිස්ත්‍රික්කයේ බැලුවොත් හරියට බැලුවොත් නමුත් අම්පාරට කිට්ටුව. ඉතින් අපි දවස් ගාණක් තිස්සේ මෙහි ඉන්නවා. අපි අද මම වාට ඔයගලන්ට කිව්වා විශේෂ දෙයක් කරන්න යනවා අද දවසේ කියලා. ඒ තමයි අපේ මේ අම්පාර පළාතේ ඉංගිනියාගල අම්පාරේ ඉඳලා මේ පළාතේ දෙවියන් වහන්සේගේ වචනය මිනිස්යන්ව වෙත ගෙනියන්නේ වගේම දෙවියන් වහන්සේ තුල මිනිස්යන්ව ගොඩනගන්න අපිත් එක්ක එකට සේවය කරන මගේ සහෝදර සේවකයෙක් එක්ක තමයි මම අද ඉන්නේ. ඉතින් මම කැමතියි ඔයගොල්ලෝ අඳුනනවා යහ YouTube එකේ දැකලා තිනෝ. එයාගේ වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලෝ දැකලා තිනෝ. ඉතින් මම හිතන්නේ දැකපු පරියට කියව පළියට ඔයගොල්ලෝ අඳුනනවා ඒ නම කිව්ව ගමන්. ඉතින් ඒ නිසා අප මාත් එක්ක ඉන්න වෙන කවුරුත් නෙමෙයි මනෝජ් මදුශංක. මනෝජ් සතුටුයි අපිත් එක්ක එකතු වුණාට. ගොඩාක් වීඩියෝස් අවසාන කාලය ගැන ඒ වගේම ජේසුස් වහන්සේ ගැන උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ගොඩාක් දේවල් කතා කරනවා ඉන්ටර්නෙට් එකේ YouTube එකේ. අපේ YouTube එකේ ඉන්නාට අලුත් කෙනෙක් නෙමෙයි. නමුත් අපි දෙන්න පළවෙනි වතාවට මෙහෙම YouTube එකේ සම්බන්ධ වෙන්නේ නේද? ඉතින් මනෝජ් ඉස්සලාම මම පිළිගන්නවා ඔබව. ඒ පිළිගන්න ඕනෙත් නැහැ. මොකද අපේම සහෝදරෙක්. නමුත් පිළිගන්න ඔබව කතා බහට. මනෝජ් දැන් ඔයා අවසාන කාලය ගැන ගොඩක් කතා කරනවා. ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා අවසාන කාලය ගැන. ඉතින් අපි ඉන්න මේ කාලේ දැන් මේ මේ ලෝකේ අපාවට සිදුවෙන දේවල් මේ ලංකාවේ සිදුවෙන දේවල් මේ ඔක්කොමත් එක්ක මොකද්ද ඔයාට හිතෙන්නේ? ඔයා අපි 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 දන්න අපි ඉන්න අවසාන කාලේ බව දන්න මොකද්ද ඔයාට දැනෙන්නේ? කියන්නේ වාගේ වාගේ ආත්මයට මොකද්ද දැනෙන්නේ? බෙදා ගන්න අපේ සහෝදරයෙක් එක්ක. පළවෙනිම දේ තමයි පොද යේසුස්වහන්සේගේ ෆැමිලියම ඉතාම ආසන්නයි. ඒක ඉතාම ආසන්නව තිබෙනවා. ඇත්තටම යේසුස්වහන්සේ ගෝලියොත් යේසුස්වහන්සේගෙන් අහනකොට උන්වහන්සේ මතේ පොතේ ලූක් පොතේ ගොඩක් දේවල් කියන අවසාන කාලේ සිද්ධ වෙන යන දේවල්. ඒ විතරක් නෙවෙයි අපි දකිනවා ඉලදරව පොතේ. අවසානයේදීම උන්වහන්සේ සභාවට දෙන එක පණිවිඩයක් තමයි මේ පොතේ වචන මුද්‍රා කරන්න එපා. කාලේ ආසන්නයි. උන්වහන්සේ කියපු දේ. ඉතින් මේ ලෝකේ වෙන දේවල් වගේම ලංකාවේ ඉන්න අපිට මේ පේන්න තියෙන දේවල් මේ ලෝකේ පුරා වෙන්න තියෙන දේවල් අවසාන කාලේ ලකුණු. ඒ දේවල් උන්වහන්සේ කිව්ව විදිහටම ඒ විදිහටම ඉස්තවීම පවතිනවා. විශේෂම දේ තමයි ඔසව ගැනීමෙන් පස්සේ සිද්ධ වෙන්න තියෙන දේවල් වලට මේ වෙදි ලෝකය ඉතා ඉක්මනින් ගමන් කරමින් පවතිනවා. ඒක මං හරි ආසයි ඒක එතනට. මොකද නේද හේතුව මනස්. ඇත්තටම ගොඩාක් අය දන්නවා යේසුස් වහන්සේ නම කියලා ඉක්මනට. ගොඩාක් අය ඔසව ගැනීම ගැන බලාගෙනත් ඉන්නවා. නමුත් මං හිතන්නේ සභාවේ ඉන්න වැඩි පිරිසක් හරියට අවබෝධ කරගෙන තියනවා කියලා ඔබ කියපු දේ. කියන්නේ ඔසව ගැනීමෙන් පස්සේ සිදුවෙනවා යයි බයිබලේ ලියා තිබෙන දේවල් වලට ලෝකේ කොච්චර සූදානම් වෙලාද කියලා නේද? මේ මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ. විශේෂයෙන්ම චිප් එක ගැන මචුට්ට බෙදා ගන්නකො අපිත් එක්ක ඒ සම්බන්ධව. ඔව් ඒක ඇත්තපද? ඇත්තරම උන්වහන්සේගේ පැමිණීම ගැන ගොඩක් අය දන්නව සභාව තුල. හැබැයි මේ ලෝකේ සිද්ධ වෙන දේවල් ඉතා ඉක්මනින් සිද්ධ වෙයි. ඒ දේවල් ඉක්මනටම වෙයි කියන දේ ගොඩක් අය තුල නැහැ. බහුතරය තුල නැහැ. මම දකින එක දෙයක් තමයි උන්වහන්සේ අර කාලේ ආසන්නයි කියලා එළිදරව් පුතේ කියලා ඊළඟට කියන දේ ගොඩක් විශේෂයි. ඒකෙදිපද යේසුස්වහන්සේ සභාවට දෙන පණිවිඩය තමයි ගොඩක් දෙනෙක් සම්පූර්ණත්වයට යනවා. කණ්ඩායම් දෙකක්. කණ්ඩායම් දෙකක්. එක කට්ටියක් අධර්මිෂ්ඨකම් කරන අය සභාවට කතා කරන්නේ. අධර්මිෂ්ඨකම් කරන අය අධර්මිෂ්ඨකමේ සම්පූර්ණත්වයට යනවා. අපවිත්‍ර අය අපවිත්‍රකමේ සම්පූර්ණත්වයට යන්න ඕනේ. ඒ වගේම ශුද්ධ කරනු ලබන අය තවත් ශුද්ධකමේ සම්පූර්ණත්වයට යන්න ඕනේ. ඒ වගේම ධර්මිෂ්ඨ අය ධර්මිෂ්ඨකමේ සම්පූර්ණත්වයට යන්න ඕනේ. ඔය කණ්ඩායම් දෙක අද වර්තමානයේ සභාව තුල ඉන්නවා. සභාව තුල. එතකොට අපි දකිනවා ඔසව ගැනීමෙන් පස්සේ මුර්ගයාගේ ලකුණ එන්න යනවා. ඒ වගේම මුර්ගයාගේ රූපය එන්න යනවා. ගොඩක් ගොඩක් දේවල් සිද්ධ වෙන්න යනවා. දැන් මේ වෙනකොට අපි ලංකාවේ ඉන්න නිසා අපිට තේරෙනවා තාක්ෂණය මයික්‍රොචිප් එකකට කොච්චර ඉක්මනින් යයිද කියලා අපිට පේන මානේ තියෙනවා. අපිට පේන මානේ තියෙනවා. ඒ වගේම ලෝකේ දේශපාලන වාතාවරණය යම් යම් දේවල් දිහා බලද්දී එළිදරව් පොතේ සිද්ධ වෙන්න තියෙන දේවල් පේන මානේ අපිට පෙනෙමින් පවතිනවා.
ඒක ඉතාම ආසන්නයි. ඉතාසන්නයි. ඉතාසන්නයි. මම හිතන්නේ ඔබ කිව්වා වැදගත් වැදගත්ම කාරණේ තමයි මනෝජ් මං හිතන්නේ සහෝදර සහෝදරිය එලිදරව් පොතේ කතා කරනවා ධර්මිෂ්ඨකම් කරන්න දිගටම ධර්මිෂ්ඨකම් කරත්වා. ඒකෙන් අදහස් කරන්නේ ධර්මිෂ්ඨකමේ සම්පූර්ණත්වයට යනවා කියන එකයි. ඒ වගේම අධර්මිෂ්ඨකම් කරන්න දිගටම අධර්මිෂ්ඨකම් කරාවා. මනෝජ් මං හිතන්නේ අපිට පෙන්වුවේ ලොකු ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් නොබලන පැත්තක්. මේ කණ්ඩායම් දෙකම ඉන්නේ චර්ච් එකේ. මේ සභාව ඇතුලේ. සභාව ඇතුලේ තමයි මේ කොටස් දෙකම ජීවත් වෙන්නේ. හැබැයි මේ සභාව ඇතුලේම කොටසක් ධර්මිෂ්ඨකමට සම්පූර්ණත්වයට යන අතරතුර තවත් කොටසක් ඒක දෙවියන් වහන්සේගේ වචනය සුළු කරමින් ඒක ගැන එච්චර සීරසිතන් නැතුව නේද මනුජ්? ඒ කියන්නේ ඒ ගැන එච්චර වග විභාගයක් නොමැතිව ඒගොල්ලන්ගේ කාරණාවල් ඉෂ්ට කරමින් ඒගොල්ලෝ ඉන්න අතර ඒගොල්ලන්ට නොදැනීම මං හිතන්නේ ඒගොල්ලෝ අධර්මිෂ්ඨකම තුල සම්පූර්ණත්වයට යනවා කියන එකයි. ඒ කියන්නේ නොදැනුවත්ව ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙමින් යනවා කියන එක. දැන් මේක අපි විනිශ්චය කරනවා නෙමෙයි, වරදොල තේරුම් ගන්න එපා. මේ අපි විනිශ්චය කිරීමක් නෙමෙයි කරන්නේ. අපි දකින දේ විමසීමක් කරන්නේ. ඩිසර්න්මන්ට් එකක්. ආත්මයෙන් විමසීමක් නේද මල? අපිට අපිට කියනවා ආත්මයෙන් විමසන්න කියලා නේද? ඒතර අපි අතර කරන විමසීම. දැන් ඔබ ඒ වගේ දෙයක් කියන්න හේතුව ඔබ දකිනවා සමාජය තුළ නේ? නැත්ත විශේෂයෙන්ම මේ වගේ පළාතක කොළඹ ගොඩක් දුර මේ වගේ පළාතක මම ගොඩක්ම දකින දෙයක් ඒක. ඒකට හේතුව තමයි උන්වහන්සේ කියපු කණ්ඩායම් දෙක. ඒ කණ්ඩායම් දෙකේ දෙගොල්ලොම සම්පූර්ණත්ව කරනවා. එතකොට ඒ අයගේ ආකල්පවල තමයි අපිට දකින්න තියෙන්නේ මේ අය යන ගමන යම් විදිහකින්. අපි විනිශ්චය කිරීමක් නෙවෙයි කරන්නේ. එතකොට මම ගොඩක්ම දකින දේ මේ පළාතේ විශේෂයෙන්ම අපිට දෙවියන් වහන්සේ එකතු කරපු අය. දෙවියන් වහන්සේ අපිට එකතු කරපු අය ඒ අය යේසුස් වහන්සේ ළඟට එන්නේ මේ ලෝකේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒ අය යේසුස් වහන්සේ ළඟට එන්නේ එයාලගේ එකම ආකල්පය යේසුස් වහන්සේ වගේ වෙන එක. වෙන කිසිම දෙයක් නෙවෙයි. මං කැමති චුට්ටක් හිතන්න අවතින්. ඇත්තටම අපි දේශනා කරනවා, අපි කතා කරලා කියනවා මනුෂ්‍යයන්ට, අපි බයිබල් ස්ටඩිස් කරනවා, අපි ඒ දේවල් කරනවා. එතකොට අපි ඒ දේවල් කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි කෙනෙක්ගේ ජීවිත හැඩගස්වා ගැනීම. එතකොට අපි කතා කරන දේ කරන අය ඇත්තෙන්ම ඉන්න බව අපිට අහන්න ලැබෙන එක සතුටක් නේද? දැන් ඔබ කිව්වා මොකද්ද අපේ කාර්යභාරය, මොකද්ද ඔබගේ කාර්යභාරය, ඔබ දේව සේවකයෙක් හැටියට දෙවනාසිගේ සේවය කරන කෙනෙක් හැටියට ඔයා මොකක්ද මනුෂ්‍යයන්ට කියන්නේ? ඔයා මොකක්ද මේ අවසාන කාලය ගැන දෙවියන් වහන්සේගේ මේ සැලැස්ම ගැන නැත්නම් උන්වහන්සේගේ ඊමට සෙනගත්ව සූදානම් කිරීම තුළ ඔයාගේ කාර්යභාරය මොකක් කියලාද ඔයා වටහාගෙන තියෙන්නේ? කොහොමද ඔයා එක කරන්නේ? මොකද්ද ඔයා කරන්න ඕනේ කියලා ඔයා හිතන්නේ නැහැ? සහ අනිත් අය හරිනම් කරන්න ඕනේ මොකද්ද? ඔව්, ඇත්තටම බද අපිට රෝම පොතේ පාවතුව මතක් කරලා දෙනවා උන්වහන්සේ ලෝකෙ අත්තිවාරම් දාන්නත් පෙර සිටම කරපු නියමය. ඒක නියමයක්. ඒක තමයි අපි සියලු දෙනා යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන එක, උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන එක. ඉතින් උන්වහන්සේ අපිට එකතු කරන සෙනඟට අපි දෙන පළවෙනිම දේ තමයි එයාගේ ජීවිතය යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න ඕන කියන එක. ඒ දේ ඒ කටියේ හරි අත්තිවාරම දාගත්තම, හරිදේ ඒ කටි අල්ල ගත්තම ඒ අය වෙහෙසෙන්නේ තමකමට මැරිලා තමන්තුළු යේසුස් වහන්සේව ඇති කරගන්න, යේසුස් වහන්සේගේ ස්වරූපය ගොඩනගා ගන්න, තමන්තුළු යේසුස් වහන්සේව සාද ගන්න. ඒ අය ගොඩක් වෙහෙසෙන්නේ ඒකට. ඇත්තරමද හරිම සතුටුයි සමහර අයව දැක්කම දෙවන් වහන්සේ එකතු කරන සමහර අයගේ ආකල්ප ඒ අය සභාවට එන්නේ ඇයි කියලා එයාලට විමසන්න කිව්වම අපිට පේන දේ, මට පේන දේ විශේෂයෙන්ම ඒ අය එන්නේ ජීවිතය වෙනස් කරගන්නම් විතරයි. ඒ අයට මේ ලෝකෙ විදියට බැලුවොත් මුකුත් නැහැ. හැබැයි ඒ අය පුදුම පිපාසකින් වෙහෙසෙනවා, පුදුම විදිහට උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙනවා, එයාගේ ජීවිතය වෙනස් කරගන්න. මම දකින එකම දේ. හැබැයි එක පැත්තකින් මට තියෙන අත්දැකීමුත් එක්ක එහෙම වෙහෙසෙන කෙනාට ඒ දෙනාට බාධා වෙන සභාව තුළම පිරිසක් ඉන්නවා. අපි ඒ ගැන කතා කරමු. මම හිතනවා ඒක හරි වැදගත්. ඇත්තම අපිට ලොකු ධෛර්යයක් මේ වගේ සෙනගත් දැක්කහම. ඒ කියන්නේ ඒ ඇත්තම මම මිනිස්සු වගේ මේ වගේ පළාතක ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ගොඩක් තියෙනවා. නමුත් මෙච්චර කල් පුරුදු වෙලා හිටියා වගේ ඒ අය සභාවට එන්නේ නැත්තම් යේසුස් වහන්සේ පිළිගන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න නෙමෙයි.
එයාගේ යැපීම සම්පූර්ණ තියෙන දෙවියන් වහන්සේ මත. මම එහෙම කිව්වොත් හරිනේ. හරියටම හරිවද? හරියටම හරි. ඒ කියන්නේ ඒ අයගේ එකම අරමුණ තමන්ගේ ජීවිත වෙනස් කරගන්න එක. එතනින් එහාට වෙන දෙයක් නැහැ. වෙනදින් කිව්වොත් මම හිතන්නේ මම හරි වෙන්න ඇති ඔබ මම නිවැරදි කරා. එයාගේ එකම බලාපොරොත්තුව මේ ලෝකය ගැන නෙමෙයි. 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 මේ ලෝකේ ගුණට කිසිම බලාපොරොත්තුවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. ආවේ. ඒක තමයි කියන තව අපිට මොකද්ද වෙන්නේ? ඇතරමද ඒ ගමනේදී ඒ අය පුදුම ප්‍රීතියකින් පුදුම විදියට පිපාසයකින් ඒ දෙයට යාල උත්සාහ කරනවා. ඒ අය දිනපතා තමකමට මැරෙන්න යේසුස්වහන්සේ කියෝ විදියට තමකමට මැරලා උන්වහන්සේ අනුව යන එක ඒ ගමන ඒ අය ගොඩක් ආසාවෙන් කරගෙන යනවා. ඒ දේවල් වලදී ඒ අයට ප්‍රශ්න එන්නේ නැතුව නෙවෙයි. ඒ අයට යම් යම් ගැටලු තියෙනවා. සමහර ලොකු කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ අයට දුර ප්‍රශ්න තියෙනවා. ඇත්තරම මේ වගේ පළාතක් ගත්තම බ්‍රදර් කලින් කිව්වා වගේ ගොඩාක් ප්‍රශ්න තියෙන ගොඩාක් දුක් විඳීම් තුලින් ගමන් කරන සෙනගක් තමයි මේ වගේ පළාතක ඉන්නේ. හැබැයි පාවුලතුමාගේ ක්‍රියාපොතේ කිව්වා වගේ බොහෝ දුක් විඳීම් තුලින් දේව රාජ්‍ය රැතුල් වෙන්න යයි උත්සාහ කරනවා. ඒකෙදි පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි ඒ අය මේ දෙයට උත්සාහ කරද්දී ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන උන්වහන්සේ වගේ වෙන්න උත්සාහ කරද්දී යම් මම අර කලින් කිව්වා වගේ සභාව තුලම යම් යම් පිරිස් ඒක නෙවෙයි හරි මාර්ගය. ඔච්චර අන්තවාදී වෙන්න එපා. උන්වහන්සේ වගේ වෙන්න කිව්වට එච්චර වෙන්න ඕනේ නැහැ. වගේ දේවල් කියනවා. ඒ විතරක් නෙවෙයි. ඒ අයට ගොඩක් බාධා කියනවා. මේක නෙවෙයි හරි මාර්ගය. හැබැයි මට පේන්න තියෙන දේ උන්වහන්සේ කිව්වා වගේ පාරවල් දෙකක් තියෙනවා. මාර්ග දෙකක් තියෙනවා. ඒ මාර්ග දෙකෙන් අමාරු, පටු, ඒ වගේම අවහිර මාර්ගය තමයි සදාකාල ජීවනයට යන මාර්ගය. ඒක හරි අමාරුයි. ලේසි නෑ. ඒ මාර්ගේ යන්න පුළුවන් අර ලෝකේ ආශිර්වාද බලාගෙන උන්වහන්සේතුළට ආපු කෙනිට ඒක යන්න අමාරුයි. ඒක තුළ යන්නම පුළුවන් දුක් විඳින් තුලින් බොහෝ ඉවසීම් තුලින් යේසුස් වහන්සේගේ ස්වරූපයට තමන්ගේ ජීවිත හදාගෙන ඉදිරියට යන කෙනාට. මොකද ඒකට හේතුව එයාට නැති වෙන්න දෙයක් නෑ. අතර යේසුස් වහන්සේ කතා කරලා කියනවා මාර්ග දෙකක් යන නේද? ඉතින් කතා කරලා කියනවා මතේ පුතේ පටු මාර්ගයක් තියෙනවා. ඒ පටු මාර්ගය තමයි අවසානයේ ජීවිතයට ගෙනියන්නේ. එතකොට ඒ වගේම තියෙනවා පළල් මාර්ගයක්. ඒක ලේසි මාර්ගය. ලේසි. හැබැයි ඒකේ අවසානයේ විනාශය. එතකොට යේසුස් වහන්සේ කියපු මේ මාර්ග දෙක ඇත්තටම තියෙන්නේ සබාව ඇතුලේ. හරි. ඒ කියන්නේ සමස්ත අද කාලේ හැටියට බැලුව සබාව ඇතුලේ. නමුත් ඒ දුෂ්කර මාර්ගයේ යන්න තෝරගත්ත අය අර කිව්වා වගේ සමහර විට සමච්චලයට ලක් වෙනවා, උපහාසයට ලක් වෙනවා. ගොඩක් අය එයාට සුළු විසුළු කරනවා. ඒගොල්ලන්ට මෝඩයෝ කියලා කියනවා නේද? ඉතින් සමහර අපිටත් එහෙම කියනවා නේද? ඉතින් විශ්ව කියලා කියනවා. ඉතින් ඒක නිසා අපේ මේ වගේ පීඩාවක් ඇතුව නැත්නම් පීඩනයක් සහිතව තමයි මේ අය මේ ගමන යන්නේ. ඒතර මේ ගමන ඒ අයට යන්න අර වගේ උසුළු විසුළු සමච්චල් එනකොට අධෛර්ය වීම එන්නේ නැද්ද? ඔයාගේ අත්දැකීම මොකද්ද? ඒ කියන්නේ ඒ අය අධෛර්ය වෙන්නේ නැද්ද? නැත්නම් ඒ අය අධෛර්ය වෙන්නේ නැත්නම් ඇයි එහෙම වෙන්න හේතුව? පොඩ්ඩක් අපිට කියන්න. ඒ අයට ඇත්තම බද ආපු අත්දැකීම් එක ඒ අය සාක්ෂි බෙදා ගනිද්දී ඇත්තම පුදුම ප්‍රීතියක් ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි ඒ අය ඒ ගමන යනකොට ඒ අයට එන හැම ගැටලුවක් තුලම හැම දෙයක් තුලම එයාලගේ ඇතුළාන්තයේ ශක්තිමත්. ඒකට හේතුව බයිබලේ කියනවා වගේම ගොඩක් අය වර්තමාන සමාජයේ මම ගත්තම සමස්ත සභාව ගත්තොත් ඒ අය හිතනවා මේ කියලා තියෙන දේ අපිට සීරසියම කරන්න පුළුවන් වෙයිද? සමාජය යලා සැක කරනවා. ශුද්ධව ඉන්න පුළුවන්ද? සමාජය හිතනවා ධර්මිෂ්ඨව අපිට ඇත්තටම ඉන්න පුළුවන් වෙයිද? හැබැයි මම දැකලා තියෙනවා. මමත් ඒ ගමන යන නිසා, මමත් ඒකට උත්සාහ කරන නිසා ඒ සෙනග තුල මම දැකලා තියෙනවා ඒ අය එහෙම ඉන්නවා. ඒ නිසා ඒ අයට මොන ප්‍රශ්න ආවත් මොන බාධා ආවත් ඒ අයට ඕන තරම් තෝරා ගැනීම තියෙනවා. සමහරට අපි ගමු ලෝකෙ විදිහට ගත්තොත් මේ වගේ කාලෙක යම් මුදල් ප්‍රශ්න මොන හරි තියෙන්න පුළුවන්. ඒ අයට ඕන තරම් මාර්ග විවෘත වෙනවා. හැබැයි ඒව දෙවන් වහන්සේට ප්‍රසන්න නැහැ. ඒ අය ප්‍රතික්ෂේප කරන්න දෙපාරක් හිතලා නැහැ. දෙපාරක් හිතන්නේ නැහැ. එහෙමයි මට හම්බෙලා තියෙනවා. එහෙමයි අපිත් එක්ක ගමන යනවා. අනිත් එක ඔයා හිතන්නේ නැද්ද මනෝජ අපි මෙහෙමද? සමහරට ඒ අයට ලැබිච්ච අත්විවරම
එකනේ මූලික කාරණේ සමහර වෙලාවට අපි දකිනවා වෙන යේසුස් වහන්සේ පිළි අරගෙන ඉඳලා සපලත්වයේ අත්විවරම වෙන්න පුළුවන් එහෙම නැත්නම් හාස්කමේ අත්විවරම වෙන්න පුළුවන් සුවය හාස්කම ඒ දේවල් වල අත්විවරම වෙන්න පුළුවන් ඒතොර ඒ වගේ විවිධ අත්විවරම් වල ඉන්න අයට මේ ශුද්ධකමේ මාර්ගයේ යන්න එක ටිකක් අපහසුයි වා කිව්වා වගේ ඒතකොට ඒ හැබැයි හරි අත්විවරම වැටුනොත් මුලදී ක්‍රිස්තුස් වහන්සේ කියන අත්විවරම හාස්කමේ අත්විවරමවත් සපලත්වයේ අත්විවරමවත් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේ කියන අත්විවරම. ඒතර ක්‍රිස්තුස් වහන්සේ කියන පර්වතය කියන අත්විවරම වැටුනොත් ඒ මතනම් එයා ගොඩ නැගිලා තියෙන්නේ. අර කුණාටු වෙනවා හුලඟ එනවා නේද? හරිනවානේ. වැටෙන්නේ. නේද? ඒ අත්විවරම නේද? මං හිතන්නේ මම හරිනවා. ඒක තමයි අත්විවරම්බද. ඒ කියන්නේ බයිබලයේ ඇත්තම අපි හරි සරණවම ගත්තොත් දෙවන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? හරි සරණවම කිව්වොත් බ්‍රදර් අපි ඇයි යේසුස් වහන්සේ ළඟට එන්නේ? ඇයි අපි සභාවට එන්නේ? අපි සාමාන්‍ය විදිහට සරලව අපි අදහස ගත්තොත් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ අපේ අභිප්‍රාය උන්වහන්සේගේ අභිප්‍රාය සුදාත්මන් වහන්සේව දුන්නේ. උන්වහන්සේ කුරුසේ මැරිලා උන්වහන්සේ වද වේදනා විඳලා උන්වහන්සේ මරණය පරාජය කරලා නැකිටලා උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා අපිට සුදාත්මන් වහන්සේව දුන්නා. මම දකින්න විදිහට බද ඒකේ මූලික සරලම දේ තමයි ශුද්ධකම සහ උන්වහන්සේගේ ස්වરૂපය අපි තුල ඇති කරන එක. එතකොට අත්විවරම ක්‍රිස්තුස් වහන්සේ. මම කියන කෙනා මැරෙන්න ඕනේ. උන්වහන්සේ කලින් කිව්වා වගේ මම කියන කෙනා මැරෙනවා තමයි උන්වහන්සේත් එක්ක මට ගමන් කරන්න පුළුවන්. හරියට පාවුල්තුමා කියන වගේ ගලාති 2:20 කියනවා වගේ මම ජීවත් වෙනවා හැබැයි මම නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ මන් තුල ජීවත් වෙන්නේ. එතකොට මම දකින වෙනස තමයි බ්‍රදර් සමස්ත සහ අපිත් එක්ක මේ ගමන යන සුළු පිරිසේ ගොඩක් නෑ බ්‍රදර්. ගොඩක් අය නෑ. සුළු පිරිස. උන්වහන්සේ තෝරගත්ත අය උන්වහන්සේ එකතු කර හැබැයි සුළු පිරිසක්. අපිට ලොකු පිරිසක් නෑ. හැබැයි උන්වහන්සේ තෝරගත්ත සුළු පිරිසක් ඉන්නවා. මම දකින එකම වෙනස තමයි එයාලගේ ආකල්ප. එයාලගේ එකම බලාපොරොත්තුව යේසුස් වහන්සේගේ ස්වරූපය. ක්‍රිස්තුස් වහන්සේ පමණයි අත්විවරම. වෙන කිසි දෙයක් නෙවෙයි. ඒ අය සභාවට එන්නේ. ඒ අය සභාවට එන්නේ ලෝකේ දේවල් ලබා ගන්න නෙවෙයි. ලෝකේ ආශිර්වාද හොයාගෙන නෙවෙයි. සුවය ලබා ගන්නවත් නෙවෙයි. ඒ අයගේ එකම බලාපොරොත්තුව එකම අභිප්‍රාය ඒ අයගෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය. යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන එක. ඒ අය තුලින් මිනිස්සු යේසුස් වහන්සේ දකින්න එක. ගොඩක් වෙලාවට මම දකින්න දේ අපේ සභාව තුල බද ඒ අය සුභාරංචිය කියන්නේ වචන පාවිච්චි කරන අඩුයි ගොඩක් වෙලාවට. ඒ අය කරන එකම දේ. එයාගේ ක්‍රියාවෙන්. සමහර වෙලාවට මටත් පෞද්ගලික අත්දැකීම් තියෙනවා. ඒ අයටත් තියෙනවා. ගිහිල්ලා වචන දෙක තුනක් සමහර අයගේ ඉදිරියේ කතා කරද්දී ගොඩක් අය අඬන්න පටන් ගන්නවා. මම දකින්න දේ අභිමුඛය. වචන පාවිච්චි නොකරත් ඒ අය තුලින් අපි තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැසිරීම හරහා. දැන් ඔයා කිව්වා අපිට සුළු අපිට මහ විශාල පිරිසක් නැහැ. අපිට ඉන්නේ සුළු පිරිසක් කියලා. ඇත්තටම යේසුස් වහන්සේ කියනකොට අර පාට මොකද පාරවල් දෙක ගැන. පටු පාරයි පළල් පාරයි ගැන. කියනකොට යේසුස් වහන්සේ අපිට කිව්වේ පළල් පාර යන ප්‍රමාණය වැඩි. ඒක විශාල පිරිසක්. හැබැයි පටු මාර්ගය ජීවනයේට යන පටු මාර්ගය හොයාගන්නේ ටික දෙනයි. ටික දෙනයි. හරිනේ. ඒ ටික දෙනා තමයි ජීවනයේට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ මහ විශාල සෙනගක් ස්වර්ගයට ඇතුල් වෙන්න එකක් නැහැ නේද? ඒ කියන්නේ අපි බැලුවම සමස්තයක් විදිහට බැලුවාම ඔව් කෝටි ගාණක් ලක්ෂ ගාණක් වෙන්න පුළුවන්. නමුත් අපි දැන් සංසන්දනාත්මකව බැලුවොත් වර්තමානයේ බිලියන 8ක් සෙනගක් ඉන්න මේ පොළවේ. හරි? මං හිතන්නේ ඒකෙන් 100ට වන්දනේ අපර ගණන් කියන්න බෑ අපි දන්නේ නැහැ දෙවියන්ව තමයි දන්නේ සියලු දේ. නමුත් අපි දකින විදිහට ඒකෙන් වැඩි ප්‍රමාණයක් යේසුස් වහන්සේ ළඟට එන්නේ නැහැ. හරි නේද? ඇත්ත බ්‍රද. ඒක ඇත්ත. මම දකින දේ අපි අවසාන කාලේ ඉන්න නිසා බ්‍රද අපි දන්නවා ඊටාම මොහොතක යම් මොහොතක ඇත්තටම ඊටාම ආසන්නයි යම් මොහොතක ඔසව ගැනීම සිද්ධ වෙන්න යනවා. අපේ ශරීර වෙනස් වෙන්න යනවා. අපේ ශරීර වෙනස් වෙන යන ඔබද. එතකොට මම දකින එකම දේ උන්වහන්සේ බයිබලේ පුරාවටම කියන එක රහසක් තමයි අපි ඇතුළාන්තයෙන් අපේ ඇතුළෙන් අපි යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. ළඟට ගිහිල්ලා නෙවෙයි සමාන වෙන්න ඕනේ. එහෙම සමාන වෙන කෙනාගේ ශරීරය උන්වහන්සේ වෙනස් කරන්න යන ඔසව ගැනීමදී. ආමෙන්. මම දකින දේ. එතකොට අපි මම බලන් ඉන්න අයට කියන්න කැමති අපි මොහොතක් ජීවිතය ගැන විමසුවොත් ඔබ යේසුස් වහන්සේ ළඟට එන්නේ ඔබේ ජීවිතයේ ඇතුළාන්ත ස්වરૂපයේ සමානත්වර ගොඩනගා ගන්නද? එහෙම නැත්නම් වෙන දෙයක් බලාපොරොත්තු වෙනද? ලෝකී කාරණා හරි
මොනහරි දෙයක් නිසා අද නැත්තම් මුළු හදවතින්ම යේසුස් වහන්සේ වගේ වෙන්නද කියන දේ විමසුවොත් මම හිතනවා බලද අපිට ලොකු දෙයක් ඇතුලේ අපිට දැනෙන්න පටන් ගන්නවා සුදාත්මන් වහන්සේ අපිට කතා කරන්න පටන් ගන්නවා මම ඉන්නේ මේ කණ්ඩායම් දෙකේ මොන කණ්ඩායමේද මම යන්නේ පටු මාර්ගයේද මම යන්නේ පළල් මාර්ගයේද මොහොතක් ඒ කාරණාවම ඇති බද හිතන්න මම ඇයි යේසුස් වහන්සේ ළඟට එන්නේ මම මගේ බලාපොරොත්තුව මොකද්ද මගේ අභිප්‍රාය මොකක්ද මම ලෝකේ දේවල් ලබා ගන්නද එන්නේ සඵලත්වයේද නැත්තම් වෙන මොන හරිද එහෙම නැත්තම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේද මොකද උන්වහන්සේ කියනවා උන්වහන්සේ ළඟට උන්වහන්සේ කියන පළමු කොට ඒ රාජ්‍ය ධර්මශ්‍රේෂ්ඨකම හොයද්දී අන් සීලුත් උන්වහන්සේ දෙන්න යනවා ඒ ගැන වෙහෙසෙන්නේ නැහැ මම දකිල සෙනග ඒ ගැන වෙහෙසෙන්නේ නැහැ හැබැයි යාලට ලැබෙනවා යාලේක අත්දකිනවා ජීවමාන බව අත්දකිනවා යේසුස් වහන්සේ කියවනේ පළමු කොට දේව රාජ්‍ය ධර්මශ්‍රේෂ්ඨකම සොයන අන් සියල්ල නුඹට දෙනවා කියලා නේද අන් සියල්ල නුඹට දෙනවා කියලා යේසුස් වහන්සේ කියනකොට ඒ අන් සියල්ල කියලා කියන්නේ මේ ලෝකේ අපිට ජීවත් වෙන්න අවශ්‍ය කරන කාරණා ඒක ලබා දෙනවා දැන් මම කැමති මනෝජ් කියපු දෙයත් එක්ක මේ කණ්ඩායම නැත්තම් මේ මනෝජ් කිය තියෙන අත්දැකීම් නැත්තම් මේ පළාතේ සෙනගත් එක්ක මේ පණිවිඩය කියනකොට ඒ අයගේ ප්‍රතිචාරය හරි ඒ අයගේ ප්‍රතිචාරත් එක්ක දැන් මේ වගේ පළාතක බොහෝම ලේසි අපි කිව්වා වගේ අවශ්‍යතාව උදෙසාම තමන්ගේ ජීවිතය වෙන් කරගෙන තමන්ගේ මේ ලෝකේ කාරණාවල් ඉෂ්ට කරගන්න ක්‍රියා කරන්න ඒගොල්ලන්ට ඕන තරම් මොනවද කියන්නේ සාධක තියෙනවා මොකද එච්චර දුෂ්කරයි මේ පළාත එච්චර දුෂ්කර ජීවිත ගත කරන්නේ හැබැයි ඒ දුෂ්කරකම ඉඳද්දිත් ඒ දුෂ්කරකම නෙමෙයි ඒගොල්ලෝ නැති කරගන්න හදන්නේ ඒගොල්ලෝ යමක් ඒගොල්ලන් තුල ඇති කරගන්න හදනවා ඒ තමයි දේව රාජ්‍යය එතකොට මම ඔබගෙන් අහන්න කැමති මෙන්න මෙහෙම දෙයක් මේ වෙලාවේ අපේ අපිත් එක්ක නිතර සම්බන්ධ වෙන අපේ කතා බහත් එක්ක සම්බන්ධ වෙන ඔබගෙන් මම ඔබගෙන් අහන්න කැමති ඔබ මේ අපේ වචනේ අහනවා කතා බහට සම්බන්ධ වෙනවා ඔබ මනෝජ් කිව්වා වගේ චුට්ටක් හිතලා බලන්න මොන කණ්ඩායමේද ඔබ ඉන්නේ මම ඔබට කියන්නම් මේ දේ ඔබ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගන්න කණ්ඩායමේ නෙවෙයි නම් ඔබ ඉන්නේ ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ශුද්ධකම සම්පූර්ණ කරගන්න ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගන්න ඒ ක්‍රියාවලිය සිදු කරන ඒ ක්‍රියාවලිය ඔයාගේ ජීවිතය තුළ සිදු වෙන්නේ නැත්තම් ඔයා ඉන්නේ එහෙනම් ඒ කණ්ඩායමේ නෙමෙයි එහෙනම් අති භයානක මොකක්ද නේද ඔබට තියෙන තව එක කණ්ඩායමයි ඒ තමයි නොදැනුවත්ව හෝ දැනුවත්කමින් තොරව හිතාමතාම නෙමෙයි නමුත් ඔබ අර ධර්මිෂ්ඨකම ඔබ තුල සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්නේ නැතුව දේව රාජ්‍ය ගොඩනගා ගන්න උත්සාහ කරන්නේ නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම අනිත් පැත්තේ ඉන්නේ. එහෙනම් අති භයානකයි. ඒ නිසා තමයි අපිට මං හිතන්නේ හැරෙන්න කියලා දෙවියන් වහන්සේ කියන්නේ. ඒ තමයි අපිට හැරෙන්න කියලා කියන්නේ. ඉතින් මං හිතනවා අද දවසේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි එලිදරව් පොතේ අපිට කියන මේ කණ්ඩායම් දෙක. මනෝජ් අපිට ඇත්තටම එලිදර මේ 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 විදිහට මං හිතුවේ නෑ ඇත්තටම. ඒ කියන්නේ එලිදරව් පොතේ මේ වගේ කණ්ඩායම් දෙකක්. මොකද්ද? ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගන්න කණ්ඩායම සහ පාපය නැත්නම් අධර්මිෂ්ඨකම අශුද්ධකම කරන අය දිගට මේ දේ කරමින් සිටිනවා කියලා කියන්නේ ඒක සම්පූර්ණත්වයට ගේනවා. මොකද පාපය සම්පූර්ණ වුණාම තමයි දෙවියන් වහන්සේගේ විනිශ්චය එන්නේ. නේද? හරියටම හරි බලන්න. පාපය සම්පූර්ණ වුණාම අපි දකිනවා සොදොම් ගොමෝරාවක සිද්ධ වුණා. අපි දකිනවා අනිත් තැන්වලක සිද්ධ වෙනවා. පාපය සම්පූර්ණ වෙනකොට දෙවියන් වහන්සේගේ විනිශ්චය එනවා. හරි. එතකොට අර ඒ අය එලිදරව් පොතේ කතා කරන මේ කණ්ඩායම ඇත්තටම ක්‍රියා කරමින් සිටින්නේ හරි ඒගෑ සිටියේ අර ඒ දේ කරමින් නැත්නම් පාපේ සම්පූර්ණත්වයට ගෙන නමුත් ඔබ ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරන ව්‍යායාමේ නැත්නම් ඒ වෙහෙසනේ ඔයාගේ සම්පූර්ණ කාලය ඔයාගේ වෙහෙස ඔයාගේ අවධානය ඔක්කොම දෙන්නේ යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරෙන්න නම් ඒ සමාන වෙන්න නම් ඒක හරි වැදගත් නේද මන්ද ඒ කියන්නේ අපි ධර්මිෂ්ඨ වෙන්න පුළුවන් අපිට කියන්න පුළුවන් මම අරයට වඩා ධර්මිෂ්ඨයි කියලා. නමුත් අපේ සංසන්දනයේ සිදුවේ යුත්තේ තවත් මිනිසියෙක් එක්ක නෙමෙයි. යේසුස් වහන්සේත් එක්ක. ඔබ මුලින්ම කිව්වා වගේ නේද? අර නියමයේ දෙවියන් දුන්න නියමයේ. ඒතර යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙයි නේද? එතකොට ඔයාට මොකද්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මනුස්ස දැන් අපි මේ පළාතේ සේවය කරන මිනිස්යන් තුල ඔයා දකින ඒ පිබිදීමත් එක්ක නැත්නම් එයාගේ ආත්මවල පිබිදීමත් එක්ක ඔබ මොකද්ද ඔබට මොකද කියන්න තියෙන අවසාන වශයෙන් අපේ සෙනගට ඒගොල්ලන් මොකද්ද කරන්න ඕනේ? එතන ඔයාගේ අත්දැකීම් එක්ක මොනවද තියෙන්නේ? ඒ කියන්නේ ගොඩක් අය ඇත්තටම අවශ්‍යයි. ඒගොල්ලන්ට විපාසය තියෙනවා. නමුත් ඒගොල්ලන්ට අභියෝග එනවා. මේ අය කොහොමද අභියෝග ජය ගන්නේ? පොඩ්ඩක් අපිට කියන්න. ඔව්. ඇත්තටම බද මම දකින දේ තමයි
විශේෂයෙන්ම මේ පළාත්වල ඉන්න අය අපිත් එක්ක එකතුලා ඉන්න අය ඒ අය කරන දේවල් ටිකක් මම කියන්නම්. ඒ අයට සමහර වෙලාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා මුදලට මුදලට යම් යම් අධර්මිෂ්ඨකමේ දේවල් කරන්න. ලෝකෙ විදිහට බැලුවොත් ඒක අධර්මිෂ්ඨකමේ ක්‍රියාවක්. නමුත් ඒ තුල ඒ අය ඒක ප්‍රතික්ෂේප කරන දෙපාරක් හිතන්නේ නැහැ. සහ ගොඩක් අය උත්සාහ කරලා තිනවා මුදලට ඒ අයව නම්ම ගන්න. සමහර සමහර සභාවල් වලින් පවා ඒ වගේ දේවල් සිද්ධ වෙලා තිනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයගේ සේවය තුල මේ කණ්ඩායම තුල මම දකින එක දෙයක් තමයි ඒ අය කැපකිරීම කරනවා. ඒ අය විශාල කැපකිරීම කරලා එයාලා දුර හිතන්නේ නැතුව බොහෝ දුර ගමන් කරනවා. වෙහෙස ගැන හිතන්නේ නැතුව එක පවුලක් වෙනුවෙන් එක්කෙනෙක් වෙනුවෙන් බොහෝ දේ කරමින් ඒ කට්ටිය තමන්ගේ ජීවිත ඒ අභියෝග බාධක ජයගෙන ඉදිරියට ගමන් කරනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක මට දෙන්න දින පණිවිඩය තමයි අවසාන වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබව කැඳවුවේ. උන්වහන්සේ කියන එක තැනක මම නුඹලව ලෝකෙන් තෝරගත්තා. නුඹලා මේ ලෝකෙට අයිති නැහැ. මොකද මං නුඹලව තෝරගෙන තියෙන නිසා. ඒ නිසා උන්වහන්සේ කියනවා පියාණන් වහන්සේ මාව එව්වා වගේ මං නුඹලව ලෝකෙට යවන්න යනවා. ඒ ලෝකෙට ඔබව යවනකොට ලෝකෙට ඔබව යවනකොට දෙවන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ තමයි අර අපි කලින් කතා කරපු යේසුස් වහන්සේගේ ස්වරූපය. ඔබ වචන කතා නොකරත් ඔබ තුල මිනිස්සු ඒ ස්වරූපය දකින්න යනවා. මොකද උන්වහන්සේ ඔබව යවන්නේ. උන්වහන්සේ ඔබව කැඳවලා ඔබව යවන්නේ උන්වහන්සේගේ සේවය කරන පිණිස. උන්වහන්සේව නියෝජනය කරන පිණිස. උන්වහන්සේ තුල ක්‍රියා කරවූ ආත්මයන් වහන්සේම ඔබ තුල ක්‍රියා කරන්න යනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ සුදාත්මන් වහන්සේ පැමිණි කල බලය ලබන්න යනවා කියලා. ඉතින් උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ ඔබට ජය ගන්න තියෙන දේ මේ අභියෝගය ජය ගන්න තියෙන එකම දේ උන්වහන්සේ ඔබව තෝරගෙන තිබෙනවා මේ වෙනකොටත්. ඒ නිසායි ඔබ මේක බලන්නේ. උන්වහන්සේ ඔබව යවන්න යනවා ලෝකෙට. උන්වහන්සේ එක තැනක කියනවා මට මතක් වෙනවා මේ වෙලාවේ බ්‍රදර් උන්වහන්සේ කියනවා මා එව් තනන් වහන්සේ නිතරම මා සමග සිටින සේක. උන්වහන්සේ මාව තනියම සිටින නෑරිය සේක. මක් නිසාද? උන්වහන්සේට ප්‍රසන්න දේ මම නිතරම කරමි කියලා යේසුස් වහන්සේ කියනවා. උන්වහන්සේ අපිව තෝරගත්තා. උන්වහන්සේ අපිව ලෝකෙට යවුවා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්න යනවා. එහෙම ඉන්නේ අපි උන්වහන්සේට ප්‍රසන්න දේ නිතරම කරන නිසා. ආමෙන්. උන්වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන එකම දේ යන්නේ දේ. උන්වහන්සේගේ සාක්ෂිකාරය. ආමෙන්. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. ආමෙන්. උන්වහන්සේ වෙනුවෙන් මැරෙන්න සූදානම් කෙනෙක්. ආමෙන්. උන්වහන්සේම මුළු ජීවිතේම කරගත් කෙනෙක්. ආමෙන්. 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 මම හිතන්නේ අද දවසේ අපිට වැදගත්ම කාරණා කීපයක් මනෝජ අපිත් එක්ක කතා කරා. මම හිතනවා ඔබට මම හිතන අත්දැකීම් එක්ක. ඒ කියන්නේ අපි කතා කරන දේ කරන මිනිස්සු ඉන්නවා ඇත්තටම. මම අතර මාත් ඒ අය මුණ ගැහුණා. ඒ ඒ අය අභියෝග ජය ගන්න විදිහක් තියෙනවා. ඒ තමයි සම්පූර්ණ මේ ලෝකකමේ ප්‍රතික්ෂේප කිරීම තුළ. එතකොට යක්ෂයා පරාද වෙනවා. අපිට බයිබලේ කියනවා යක්ෂයාට විරුද්ධව නැගී සිටින්න ඔහු පලා යනවා කියලා. මම හිතනවා ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් මම ඔබගෙන් ඉල්ලනවා අද දවසේ ඔබ දැනගත්ත කාරණා එක්ක ඇතුල් වෙන්න ධර්මිෂ්ඨකමේ මාර්ගයට. හරි? අපි දෙවියන් වහන්සේගේ වචනේ අහන්න විතරක් නෙමෙයි කරන්න වෙන්න ඕනේ. ඒ කරන මිනිස්සු මම දැක්කා. ඔබත් මම විශ්වාස කරනවා එහෙම කරන්නෙක් කියලා. ඒ නිසා වචනය තුල ජීවත් වෙන වචනයේ දේ ඉෂ්ට කරන කෙනෙක් වෙන්න. හොඳයි. අද දවසේ අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියෙත් කතා බහත් එක්ක ඔගලොත් එක්ක එකතු වෙන සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉරිදා දවසේ දවල් දෙකමාරට අපිත් එක්ක එකතු වෙන්න සැමරීමත් එක්ක. එතකන් සිරු දිනාට යසපීටයි.